හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා 2022/8/5 වන දින අදවසේ මිද්දෙනින නගරයේ රථවාහන කළමනාකරණ කමිටුව ඒ කියන්නේ වෙළඳ සංගමය සමග අපි හදාගත්ත ප්‍රජා සේවා සමාජ සේවා පදනම ඒ වගේම වෙළඳ සංගමය පරිශීලකම් කාර්යාලය හා ඉන්ධනකල් කමිටු සමග ඒකාබද්ධ කමිටුවක් හදාගත්තා ඒ කමිටුවේ කටයුතු අද සිට තාවකාලිකව නවත්තනවා ඒකට හේතුව QR ක්‍රමය ක්‍රියාත්මක වීමත් නගරයට ප්‍රමාණවත් ඉන්ධන ලැබීමත් ඉදිරියේදී ඉන්ධන විශාල සංචිතයක් ලැබෙන්න තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාලම ඉන්ධන තොගය ලැබෙන්නේ මිද්දනේදී ඒක නිසා ඒ ලැබෙන ස්ථාන දින ගණන් මම ප්‍රකාශ කරනවා ඒක මේ ඔබට දැනෙන්න පුළුවන් හැම කෙනෙකුටම කිසිම බාධාවකින් තොරව අංක ලබා ගන්න දවසක් තෙල් ගහන්න තව දවසක් එන්න තව දවසක් අසමාන දුකක් වින්දා ඔබ ඒක නිසා අපි සමාජ සේවා පදනමේ විශේෂයෙන්ම මතක් කරනවා අද සිට ඉස්සරහට තෙල් ගබඩා කරන්න අවශ්‍ය කාර්යතාවයක් නැහැ තෙල් එනවා ඕන තරම් මිද්දිනේට ඒක නිසා මම පැහැදිලි කරන්නම් දැන් තෙල් එන විදිය ඊට පස්සේ ඔබ ඒ අනුව තෙල් ලබා ගන්න අවශ්‍ය කටයුතු කරන්න ස්ථාන ටික ඔබට පුළුවන් බාධාවකින් තොරව තෙල් ලබා ගන්න අංක 1 2022/5 2022/8/5 වන දවස 5 වන දින අද දින එනවා පෙට්‍රල් 6600ක් එන නියමිතයි ලියනගේ ඉඳලා අහලට විරගටිය පාර ඒ වගේම සමරසිංහ ඉඳලාට 6600ක් එන දෙයක් නේද නගරේ 13000ක් එනවා අපේ නගරේට අද දවසේ 5 වෙනිදා ලීටර 13000ක් එනවා පෙට්‍රල් මේ මම හිතන්නේ විශාල ඉන්ධන ලීටර ප්‍රමාණයක් තවත් දින 3ක් ඇතුළත ලීටර් මේ දින 3ක් ඇතුළත වීට් ලීටර් 32000 ගණක් ඇවිල්ලා තියෙනවා මේ නගරේට. ඒක නිසා විශාල ප්‍රමාණයක්. මෙදා කවදාවත් මෙතරම්ට තෙල් ගේනවා. අද 5 වෙනිදා එතකොට 6600යි සමරසිංහ ඉන්ධනහලට 6600යි ලැබීමට නියමිතයි. ඩීසල් ලැබෙනවා සම්පකාර ඉන්ධනහලට. ඩීසල් ලැබෙනවා සම්පකාර ඉන්ධනහලට. එතකොට ඒක ප්‍රශ්නේ හරියි. 6 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේ සමරසිංහ ඉන්ධනහලට ලැබෙනවා තෙල් ලීටර 13000ක් පෙට්‍රල්. සමරසිංහ ඉන්ධනහලට ලැබෙනවා පෙට්‍රල් ලීටර 13000ක්. ඩීසල් ලීටර 6600ක් ලැබෙනවා ලියනගේ ඉන්ධනහලට. ඒකට හෙට දවසේ 26යි 7යි 6 වෙනිදා 6 වෙනිදාට තෙල් ලීටර 20000 ගානට ආසන්න සංඛ්‍යාවක් මේ නගරයට එනවා. ඊට පස්සේ 7 වෙනිදා නැවත පෙට්‍රල් ලීටර 6600ක් සමරසිංහ ඉන්ධනහලට සහ මේ ලියනගේ ඉන්ධනහලට ලැබීමට නියමිතයි. එතන 13000ක් ආයේ එනවා. එතකොට මේ සතිය ඇතුළත තෙල් ලීටර 50000කට ආසන්න සංඛ්‍යාවක් සමවන්න. මේ සතිය ඇතුළත තෙල් ලීටර 35000කට ආසන්න සංඛ්‍යාවක් නගරයට එනවා. ඒක නිසා කිසිම කෙනෙක් පොරකන්න පාණ්ඩු වෙන්න ඔයගල්න අවශ්‍යතාවයක් නැහැ. ටෝකන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා Tamanට පුළුවන් තෙල් ටික අරගෙන යන්න. ඒ වගේ අපේ රාජ්‍ය සේවා රාජ්‍ය සේවා නිලධාරීන්ට පෞද්ගලික ඒවට අපි මතක් කරනවා. නගරේ තෙල් තියෙන ඕන තරම් හිටිට ඇවිල්ලා අරගෙන යන්න. අපිට සහයෝගී මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියත් ඔබට කියනවා. ආ දින 4ක් වෙළඳ සංගම 5ක් දින වෙළඳ සංගම මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. මේ වැඩසටහන නැතුව වෙළඳ සංගම නැතුව අපි ක්‍රියාත්මක කරන දින 5 තුළදී පුද්ගලයන් 17කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම තිබුණා. අපි වෙළඳ සංගමයේත් එක්ක මේ වැඩසටහන පටන් ගත්තට පස්සේ එක පුද්ගලයෙක්වත් ඉන්ධන සඳහා අත්අඩංගුවට ගැනීමක් සිදු කරේ නැහැ. ඒක නිසා ප්‍රගතිය එතනම පැහැදිලි. කවුරුත් තුවාල කාර්යය තිබුණෙත් නැහැ. සියානතුරු සිද්ධ වුණෙත් නැහැ. නගරේ පුරා ලස්සනට වැඩසටහන ක්‍රියාත්මක වුණා. මේ වැඩසටහනට සක්‍රීය දායකත්වය දක්වපු වෙළඳ සංගමයේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු සියලුම සමාජිකයින්ට ඒ වගේම සමාජ සේවා පදනම් වලට සියලුම ත්‍රිවිලතර රීදුරු මහත්වරුන්ට අපිට ඒ පක්ෂ සමාජික නැතු කිසිම ආපු ප්‍රජාවට ඒ සඳහා සහයෝගය දක්වපු ප්‍රජාවට සියලු දෙනාටම වගේම ඉන්ධන කළමනාකරතුමන්ලාට ඇතුළු සමස්ත ප්‍රජාවටම අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සහයෝගය දක්වපු සියලුම පොලිස් නිලධාරී මහත්වරුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. අද සිට ඉස්සරහට මේ සමාජ සේවා පදනම ඉන්ධන සම්බන්ධයෙන් කිසිම ගියක් ආරම්භ සම්බන්ධ නොවන බව බොහොම ගෞරවයෙන් මතක් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. අපිට සහයෝගය ලබා දුන්නු හැමතෙම වෙහෙවින් මිස්තුතියි. ඒ වගේම අපි මතක් කරනවා නගරයේ කිහිප දෙනෙක් හිටියා මේ වැඩි අසාර්ථක කරන කටයුතු කරා. ඒ අයගේ දැනුම අවබෝධයේ අඩුකම නිසා ඒ අය අරගල කරා පැමිණිලි කරා ඉන්න කාර්යාලයට ගාල්ලේ ගාල කාර්යාලයේ මගෙන් විමසීම් කරා. මම ඒකට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරු අය කිව්වා නගරේ එහෙම දෙයක් නගරේ ක්‍රියාත්මක කරන නම් ඒක බොහොම හොඳයි. QR එක ගහන්න නැතුව තෙල් ගහන්න නැහැ කියලා තමයි පැමිණිලි කරේ කියලා අපිට ප්‍රශංසා කරා. හැමෝටම තෙරුවන් සරණයි.